ආයුබෝවන් රාත්‍රී 10 ස්වාධීන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල ප්‍රථමයෙන් පුවත් සිරස්සල අද කොරෝනා පුකුරේ යම් අඩුවීමක් සංචරණ සීමා හෙට පාන්දර 4ට ඉවත් වුණත් පළාත් අතර සංචරණය තහනම් නොයා යුතු ගමනක් අධිවේගයේ ගිය දෙදෙනෙක් අවසන් ගමන් යයි වෛරස් වලින් පරිගණකය බේරා ගන්න ප්‍රතිවෛරසය හැදූ ජෝන් හිරගෙදර දීම මිය යයි මදුනිකා පොසොන් පුරපසලස්වක පොහොය දිනේ දවසේ හිරගෙදර පැත්තෙන් අපිට අහන්න ලැබුණේ බොහොම විශේෂ ප්‍රවෘත්තියක් 93 දෙනෙකුට ජනාධිපතිතුමා පොදු සමාව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ඒ වගේම නිමේෂ ඒ අතරනුත් විශේෂ පුද්ගලයෙකුටත් අද ජනාධිපති සමාව ලැබුණා ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහත්මයාට මරණ දඬුවම් නියම වෙලා හිටපු ඔහුට වගේම එල්ටීටීඒ ත්‍රස්ත ක්‍රියා නිසා සිරගත වෙලා හිටපු තවත් 16 දෙනෙකුටත් නිදහසේ ගෙදර යන්න අද වරම් ලැබුණා බන්ධනාගාර ගත කර සිටි වැඩිකරුවන් 93 දෙනෙක් ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කිරීමට අද පුසුන් පොය දා කටයුතු කෙරුණා. ඒ අනුව බාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දඬුවම් නියමව සිටි දුමින්ද සිල්වා මහතාටද අද දිනේ ජනාධිපති සමාව හිමි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සිටි සමයේ එතුමන්ගේ වෘත්තීය සමිති පිළිබඳ උපදේශකවරයෙකු වූ බාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පළාත් පාලන මැතිවරණයේ පැවති 2011 වසරේ ඔක්තෝබර් මාස 8 වනදායි අදාළ සිද්ධිය සිදු වූ ස්ථානයේ තිබූ ගිනි අවිය පසුව පොලිස් බහරයට ගෙනුණා සිද්ධියෙන් තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහල්ගත කෙරුණා පසුවෙම සිද්ධියට අදාළව දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කෙරුණා එම 13 දෙනා අතුරින් දුමින්ද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකුට ඉකුත් 2016 වසරේ සැප්තැම්බර් 8 වනදා කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා 2015 වසරේ සැප්තැම්බර් 12 වනදා සිට ත්‍රිපුත්තල විනිසුරු මඩුල්ල දිනපතා රැස්ව මෙම නඩුව විභාග කිරීමටයි කටයුතු කළේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 42 දෙනෙකු නීතිපතිවරයා විසින් කැඳවනු ලැබුව අතර රස පරීක්ෂකවරයාගේ වාර්තාව හා අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තා ඇතුළු ලේඛන 126ක් මෙහි නඩුපාඩ ලෙස නම් කර තිබුණා මෙහිදී අධිචෝදනා 17ක් නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කළා විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සියලු සකකරුවන් සියලුම චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමටයි කටයුතු කළේ කෙසේ නමුත් දුමිද සිල්වා මහතා ඇතුළු 5 දෙනෙකු හේ වර්ධකරුවන් ලෙස තීරණය කිරීමට පත්මිනි එන් වණවක සහ එම්සීබීඑස් මොරායස් යන සෙසු විනිසුරුවරුන් පියවර ගත්තා ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවට අනුව දුමිද සිල්වා අනුර තුෂාරද මෙල් චමින්ද රවි ජයනාත් හේවත් දෙමුටකොඩ චමින්ද සරත් බණ්ඩාර හා ජානක බණ්ඩාර ගලකොඩ යන අයට මරණ දඬුවම හිමි වුණා නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා නිදොස්කොට නිදහස් කෙරුණා පසුවෙම තීන්දුවට එරෙහිව දුමිද සිල්වා මහතා ශ්‍රේෂ්ඨ අධිකරණයට අභියෝජනාවක් ඉදිරිපත් කළා එවකට අගවිනිසුරු ප්‍රියසාත් දෙබ්බහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2018 වසරේ ඔක්තෝබර් 11 වනදා ප්‍රකාශයට පත් කළේ දුමිද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට මහාධිකරණ යමකින් පැනවූ මරණ දඬුවම නියම කරන බවයි මරණ දඬුවම නියම වී සිටි තුෂාරද මෙල් මහතා දඬුවමින් ඉවත් කර මුදා හැරීමට ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කළා කෙසේ වෙතත් දුමිද සිල්වා මහතාගේ නඩු තීන්දුව දේශපාලන පරිගැනීමක් බවට බොහෝ පිරිස් මතවාදයන් ඉදිරිපත් කළා ඔහුට නිදහස ලබා දීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම සාකච්ඡාවට ලක් වුණා මේ අතරතුරයි ජනාධිපති විශේෂ සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නිදහස ලැබී තිබුණේ මේ අතරද දිනේ නිදහස ලැබූ අනෙක් සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාරු පුල්දිනිය මහතා මෙලෙස අදහස් පළ කළා පොසොන් පොහොය දිනේ නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමා බන්ධනාගාර රැඳවියන්ට විශේෂ සමාවක් දීලා තියෙනවා එම සමාවට දිවයින පුරා තිබෙන බන්ධනාගාර 28කින් රැඳවියෝ 93 දෙනෙක් නිදහස් වෙනවා මෙම රැඳවියන් අතර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලබා සිටි රැඳවියන් 16 දෙනෙකු සිටිනවා මේ රැඳවියන් විශේෂයෙන්ම දීර්ඝ කාලයක් බන්ධනාගාරය තුල රිමාන්ඩ් භාරයේ ඉඳලා
ඒගොල්ලන් අධිකරණයේ ක්‍රියාමාර්ගය තුලින් දඬුවම් කරපු රැඳවියන් ඊට අමතරව සාමාන්‍ය වැරදි වලට බන්ධනාගාරගත වූ රැඳවියන් 77 දෙනෙකුත් අද දින බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා ජනාධිපතිතුමා බන්ධනාගාරයට නිරීක්ෂණ චාරිකාවට එවෙල්ල හිටියා 2022 වෙනිදා මැගසින් බන්ධනාගාර නිරීක්ෂණයකට ඒ වෙලාවේ ජනාධිපතිතුමාට අපි කරුණු කාරණාවක් ඉදිරිපත් කරා ඒ කියන්නේ LTD ඉටපු අය දීර්ඝ කාලේ සිර වෙලා ඉන්නේ අපි දුක්බර ජීවිතයක් ගත කරන්නේ අපි නිසා අපේ දෙමෝපියන් දුක්බර ජීවිතයක් ගත කරනවා කියලා මේ කෙටි කාලය තුල බන්ධනාගාර දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒක ලබා දුන්න එක ඉතා සතුටක් අපිට අද දවසේ ජනාධිපතිතුමාටත් අපි ස්තුති කරනවා අද දිනේදී නව කොරෝනා ආසාදිතයන් 1917 දිනක හඳුනාගත්තා. ඒත් එක්කම මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 248026 දක්වා ඉහළ ගියා. මේ අතරේ ඊයේ තහවුරු කරගත්ත කොරෝනා මරණ 45කුත් අද දිනේදී වාර්තා කරලා තියෙනවා. මෙවන විට තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 248026ක් වුවද මෙවන විට ප්‍රතිකාර ලැබමින් සිටින්නේ රෝගීන් 32432 පමණයි. මෙදක්වා සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 212825ක්. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංකමේ පවසන්නේ කොරෝනා රෝගයේ ඇතැම් ප්‍රදේශවල භයානක ලෙස පැතිර යන බවයි. කොග්ගල ප්‍රදේශයේ රත්නපුරේ ප්‍රදේශයේ ඒ වගේම සීතාවක ප්‍රදේශයේ මේ රෝගීන් වාර්තා වීම ඉතාම බැරෑරුම් ලෙස ඉහළ යමින් පවතිනවා. ඒකෙන් සඳහන් වෙන්නේ මේ වෙනකොට අපි රෝගයේ සමහර ප්‍රදේශවල යම්කිසි පාලනයකට නතු කරගෙන තිබ්බත් සමහර ප්‍රදේශවල නැවතත් හිස ඔසවන බව පැහැදිලිව පේන්න තියෙනවා. මීට ප්‍රථම ආයෝජන කලාපවල කර්මාන්ත කීපයකම රෝගීන් වාර්තා වුණා. මේ දිනවල තේ රෝගීන් වාර්තා වෙනවා. අද දින අවිස්සාවෙල්ල සීතාවක ආයෝජන කලාපයේ ඒ වගේම කොග්ගල උතුරු නැගෙනහිර සමාන ස්ථානවල මේ සඳහා සයිනෆාම් එන්නත ලබා දීම ආරම්භ කළා තියෙනවා. ඉදිරියේදී ලැබෙන එන්නත්ලින් එම ආයෝජන කලාප සඳහා එන්නත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙවර විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2814ක්. අද දින වාර්තා කරන ලද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ තහවුරු කළ කොරෝනා මරණ 45න් 18ක් කාන්තාවන්. මියගිය පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 27ක්. මියගොස් ඇති අයගෙන් 34 දෙනෙකුම වයස අවුරුදු 60ට සහ ඊට වැඩි අයයි. වයස අවුරුදු 30ට අඩු එක් අයෙකුද මෙම මරණවලට අයත්. දෙහිවල සත්වෝද්‍යානයේ සිංහදේනුවටද කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රාගම් වෛද්‍ය පීඨයේ තියෙන රසායනාගාරයක් තුළදී තමයි මෙම දේනුවගේ සාම්පල පොසිටිව් වෙලා තියෙන්නේ. රෝග ලක්ෂණ දේනුව පෙන්නුම් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මෙම ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ. සිංහදේනුවේ තත්ත්වයත් ඇත්තටම බරපතල තත්ත්වයක් නැහැ. දැන්ට ප්‍රතිකාර කරගෙන යනවා. ශ්‍රී ලාංකික පශු වෛද්‍යවරුන් තමයි ප්‍රතිකාර කටයුතු කරන්නේ. ඔවුන් මෙම තත්ත්වේ නිවැරදිව පාලනය කරගෙන යනවා කියන ආරංචි අපිට කියන්න කැමතියි. ඒත් එක්කම තව පැටවු දෙන්නෙකුත් ඉන්නවා. ඒ කට්ටියටත් මේ අවධානම තියෙනවා. හැබැයි මේ පැටුම් මේ වෙනකොට කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඊයේ රාත්‍රී 10 ඉඳන් දිවෙනටම ක්‍රියාත්මක වන පරිදි පැන වූ සංචරණ සීමා හෙට අලුයම 4 දක්වාම ක්‍රියාත්මකයි. රට පුරා සීග්‍රෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා දිවයිනම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා යලිත් පැනවූයේ ඊ රාත්‍රී 10 සිටයි. එය හෙට අලුයම 4න් අවසන් වීමට නියමිතයි. මේ අතර අද දිනේදීත් සංචරණ සීමා කඩ කරන්නන් සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. මෙම කාලය තුල නිරෝධායන නීති කඩකර අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ට ඇප ලබා දීමක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනවා. අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. යාපනය මඩකලපුව හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයකුයි මෙලෙස හුදකලා කර තිබෙන්නේ. සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවත් වූද පළාත් අතර සංචරණ සීමා ලබන 5වනදා තෙක් ක්‍රියාත්මක වෙනවා. සංචරණ සීමා ලිහිල් කළද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් රෝගීන් වැළකී සිටීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද දිනේ පවතින සංචරණ සීමාවන් හෙට පාන්දර 4 වන විට ඉවත් කරන්න තමයි දැනට බලාපොරොත්තු. ඉන්පසුව බස්නාහිර පළාතටත් ඒ වගේම අනිකුත් පළාත තුලත් මින් ඉදිරියට ක්‍රියාත්මක වුණු අයුරින් මෙම සංචරණ සීමාවන් ජූලි මාස 5වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. දැනටත් රෝගීන් 2000කට 2200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ නිසා මෙම සංචරණ සීමාවල් දැඩි ලෙස පිළිපදින කියන එක තමයි අපගේ එකම ඉල්ලීම. අපි පෞද්ගලික
පසුගිය දවස් දෙකේ තුනේදී අපි දැක්කා ජනතාව සංචරණ සීමාවන් සෞඛ්‍ය පුරුදු වලට අනුගත නොවි වැඩ කටයුතු කරන බවක් පිට එහෙම වුණොත් ආපෝ සැරයක් පිට රෝගීන් වැඩි වුණොත් දැඩි සංචරණ සීමාවන් වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි තාමත් කාර්නිකව ආයෝජනයක් කරනවා දීලා තියෙන ලිහිල් භාවයෙන් තමනුත් ආරක්ෂා වෙලා අනිත් අයත් ආරක්ෂා විය යුතුයි. අත්‍යවශ්‍ය දෙයකට හැර ගෙදරින් එළියට යන්න එපා. පොසොන් රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැතුණා. මිහින්තලා පුදබිම අද ඒකාලෝක වූයේ ජනාධිපතිතුමාගේ සුරතෙන්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේට වසර 2329ක් සපිරින මෙවර පොසොන් පොහොයේ තේමාව ලොව සැමදෙනා සූපත් වේවා යන්නයි. මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පසුගිය 21 වනදා සිට ලබන 27 වනදා දක්වා පොසොන් සතිය සැමරෙනවා. පොසොන් රාජ්‍ය මහෝත්සවය වෙනුවෙන් මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිතුමා දහතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය බලවා හැඟුණ වැවේ ධම්මරත්න ස්වාමින් වහන්සේ පොසොන් රාජ්‍ය උත්සවය පිළිබඳ අනුශාසනාව සිදු කළා. සෞඛ්‍ය උපදෙස් අනුව සංවිධානය කර තිබූ මෙම උත්සවයට මහා සංඝයා වහන්සේ වීඩියෝ තාක්ෂණයේ ඔසේ අනුශාසනා පැවැත්වුවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද වීඩියෝ තාක්ෂණයේ ඔසේ උත්සවයේ ඇමතුවා. පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කෙරෙන මිහින්තලා ආලෝක පූජාව ජනාධිපතිතුමා අතින් විවෘත වුණා. ලේක හවුස් ආයතනය සහ ලංකා විදුලිවල මණ්ඩලය සම අනුග්‍රහකත්වයෙන් මෙම පින්කම පැවැත්වුණේ 59 වන වරටයි. SLT මොබිටෙල් සමාගම නිර්මාණය කර ඇති මිහින්තලා පුදබිමේ ත්‍රිමාණ රූපී ප්‍රතිනිර්මාණයද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණා. posun.sltmobitel.lk වෙත පිවිසීමෙන් මිහින්තලා පුදබිම දැකගත හැකි. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මදුරිකා, තවමත් විවෘත කර නොමැති මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වූ යතුරුපැදියක් සහ එම දිශාවටම දහවණය වූ මෝටර රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. නිමේෂයම යතුරුපැදියේ ගමන්ගත් තරුණයන් දෙදෙනෙකුට මේ අනතුරෙන් තමන්ගේ ජීවිත අහිමි වුණා. ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල පොලිස් වසමට අයිති බල ප්‍රදේශයේ 59 වෙනි කිලෝමීටර් කණුව අසලදී අද දින සවස 7ට පමණ අනතුරක් සිදු වී තිබෙනවා. මෙම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු කළ යතුරුපැදියක් සහ එම දිශාවටම ගමන් කළ මෝටර රථයක් එකිනෙකට ගැටීමෙන් මේ අනතුර සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට තවමත් විවෘතව පවතින්නේ නැහැ. කෙසේ වෙතත් මෙම යතුරුපැදිය කුරුණෑගල දෙසට ධාවනීය වී තිබෙනවා. ඒ වගේම මෝටර රථයත් අධික වේගයෙන් කුරුණෑගල දෙසට ධාවනීය වී තිබෙනවා. මෝටර රථය සහ යතුරුපැදිය අනතුරෙන් පසුව ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඒ වගේම යතුරුපැදියේ ගමන් කළ වයස අවුරුදු 19ක් සහ 24ක් වූ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා. මෝටර රථයේ ගමන් කළ පුද්ගලයින් 5 දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තවදුරටත් ඉතිරි 3 දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වනු ලබනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හෙට රාත්‍රී 8:30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. මෙම විශේෂ ප්‍රකාශය ස්වාධීන රූපවාහිනිය සහ ලක්කන ගුවන්විදුලිය ඔස්සේද විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බුදුන් වහන්සේ දේශනා කළේ පරිත්‍යාගයෙන් ලැබෙන සතුට අසීමිතයි කියලා. ඒ අනුව යමින් පොසොන් පොහොයට සමගාමීව සංවිධානය කෙරුණු විවිධ පරිත්‍යාගයන් පිළිබඳ කෙටියෙන් තොරතුරු කියන්නයි දැන් අපේ සූදානම. සෙත් සදන මිත්මග සමාජ සත්කාර සංවිධානයේ සෙත් ජීව ව්‍යාපෘති යටතේ ගම්පහ දිස්ත්‍රික් රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළා. එම සංවිධානයේ සමාජිකයන් පිරිසක් ඊට එක් වුණා. මෙම ව්‍යාපෘති මගින් මේවන විට දිවයිනී රෝහල් කිහිපයකටම වෛද්‍ය උපකරණ ලබා දී තිබෙනවා. SLT මොවිටෙල් ආයතනය අගලවත්ත බෝධිකන්ද ගම්මානයේ කොවිඩ් වලින් පීඩාවට පත් පවුල් 50කට වියලි සලාක බෙදා දුන්නා. ඒ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් නිරංජලා හුළුගල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් SLT මොබිටෙල් කලාප කළමනාකරු සුරේන් හේවා විතාරණ, දිස්ත්‍රික් කළමනාකරු ගයන් විතානග යන මහත්තුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. බතරමුල්ල ජයවටින ගම තේනුවර පදනම මගින් ප්‍රදේශීය පවුල් 100කට වියලි ආහාර ද්‍රව්‍ය සහ පොත්පත් ප්‍රදානය කළා. මියගිය ලලිතා තේනුවර මහත්මිය සිහිපත් කරමින් ශාන්ත තේනුවර මහතා ඇතුළු පවුලේ ඥාතීන් එක්වයි මෙම පින්කම සංවිධානය කර තිබුණේ. කොරෝනා හේතුවෙන් දෛනික ආදායම අහිමි වූ පවුල් සඳහායි මෙම ප්‍රදානයන් සිදු කෙරෙන්නේ.
වාරියපොළ ප්‍රදේශයේ පීඩාවටපත් පවුල් 100ක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම බමුණා කොටුව රසෝදා ආයතනයේ අධිපති දමින්ද පෙරේරා මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කෙරුණා. මහා සංඝයා වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. කොරෝනාව හමුවේ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් 300 දෙනෙකුට වියලි ආහාර බෙදා දීම කලුතර පන්විල හේනවත්ත ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේදී සිදු කෙරුණා. අවෝක් සමාජ සත්කාර පදනම සහ පාස්ට් රිසයිකල් ජාත්‍යන්තර ආයතනයේ අධිපති අනිල් බණ්ඩාර මහතාගේ මූලිකත්වෙනුයි එම ප්‍රදානය සිදු කෙරුණේ. විහාරාධිපති පූජ්‍ය මාකල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි මේ සංවිධානය කෙරුණා. කඩුවෙල ප්‍රදේශයේ පසුගිය ගම් වතුරෙන් පීඩාවට පත් වූවන් සඳහා දිවා ආහාරය ප්‍රදානය කිරීමට කටයුතු කෙරුණා. පුද්ගල ධන පරිත්‍යාගයක් ලෙස සැකසූ ආහාරයි මෙහිදී බෙදා දීමට කටයුතු කෙරුණේ. සුවසරණ පදනම මෙය සංවිධානය කළා. පවතින කොරෝනා වසංගතයත් එක්ක වෙහෙර විහාරස්ථානවලට යන්න බැරි වුණත් නිවෙස්වල ඉඳන් පොසොන් වැඩසටහන්වලට බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. රත්නපුර කුඹර ජාතික පාසල මගින් පොසොන් පොහේ නිමිත්තෙන් පාසලේ දරුවන් සඳහා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිල් සමාදන් කරවීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ විදුහල්පති පියසිරි පතිරණ මහතාගේ සංකල්පයකට අනුවයි. අද දින බොහෝ වෙහෙර විහාරස්ථාන පාළු ස්වභාවයක් ගෙන තිබුණා. මේ නිසාම විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා පමණක් ආගමික කටයුතු වල නිරත වන ආකාරය දක්නට ලැබුණා. ඒ අනුව මහනුවර කටුගස්තොට කහල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති වටපානේ ධර්මකීර්ති ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් විහාරස්ථානයේ චෛත්‍ය අභියසදී සෙත් පිරිත් සජ්ජහායනා කර රටට සෙත් පැතීම සිදු කළා. බේරුවල පිංහේන ගංගාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේට මුල්ගල තැබීම රාජමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. විහාරාධිපති පිංහේනේ රාහුල් හිමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. පොසොන් පොහේ නිමිති කරගෙන DFCC බැංකුවේ බැතිගී කණ්ඩායම බැතිගී සරණියක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබුවා. ලොවක් මුහුණ දී ඇති කොරෝනා අවදානම සැලකිල්ලටගෙන රටවැසි සියලු දෙනා තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ජනිත කරවමින් නිවෙස්වල සිටින සියලු දෙනාට අස්වැසිල්ලක් ලබා දීමේ අරමුණින් මෙම බැතිගී සරණිය සංවිධානය කර තිබුණා. ටිකක් වෙනස් විදිහට හිතුවොත් අලුත් දේවල් බොහෝමයක් නිර්මාණය කරන්න අපිට බැරි කමක් නැහැ. මේ විදිහට හිතලා මඤ්ඤොක්ක යොදා කනමින් පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් නිෂ්පාදනය කරන්න අපේ තරුණ ව්‍යවසායකයන් දෙදෙනෙක් සමත් වෙලා ඉන්නවා. මඤ්ඤොක්කවලින් නිපදවා ඇති මෙම ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් පහසුවෙන් විනාශ කළ හැකි වීම විශේෂත්වයක්. එම බෑග් මද උණුසුම් ජලයට දැමුව විට විනාඩි කිහිපයකින් දිය වී යනවා. ඒ සඳහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය නොවීම විශේෂත්වයක්. එමෙන්ම සුළඟට ගසා නොයාමද මෙහි ඇති විශේෂත්වයක් බවයි නිෂ්පාදකින් පවසන්නේ. මඤ්ඤොක්කවලින් නිපද වූ පරිසර හිතකාමී ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත පරිසර අමාත්‍යාංශයේදී බාර දුන්නා. එෙහි නිෂ්පාදකින් විසින් සහයෝගීතාව සූදානම සහ පුහුණුව පිළිබඳ නාවික හමුදා අභ්‍යාසය ත්‍රිකුණාමලයේදී අද ආරම්භ වුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා නාවික හමුදාව සහ ජපාන ස්වයන් ආරක්ෂක සාගරික බලකායක් වයි මෙම අභ්‍යාසය පවත්වන්නේ. මෙහි සමාරම්භක උත්සවයේ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගෙතන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම නාවික හමුදා අභ්‍යාසය ලබන 30 වන දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම අභ්‍යාසය සඳහා අවශ්‍ය ගුවන් සහාය ලබා දෙනවා. මොදුනකා, අපි කවුරුත් හුරතලයට සත්තු ඇති කරන්න හරි කැමති. බල්ලෙක් බලලෙක් නැති ගයක් හොයාගන්නත් හරි අමාරුයි. පොඩි දරුවෝ විතරක් නෙවෙයි වැඩිහිටියනුත් සතුන්ට දක්වන්නේ පුදුමාකාර ආදරයක්. හැබැයි නිමේෂ, අපි සුරතලයට සතුන් ඇති කරනවා වගේම ඒ සුරතල් සතුන්ගෙන් අපට ඇතිවන අවදානම ගැනත් හරි අවබෝධයක් ලබා ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් අපේ ජීවිත පවා අකාලයේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම මදුනිකා, සුරතල් සතුන්ගෙන් බෝ වෙන භයානක රෝගයක් තමයි ජලබීතිකාව කියලා කියන්නේ. මේකේ ඇත්ත නැත්ත හොයන්න අපේ තාරකා විජේවංශ මෙන්න මේ විදිහට කටයුතු කළා. ආදරේ වෛරයකට පෙරලෙන්න බැරි වෙලාවක් ගත වෙන්නේ නැහැ. එහෙම සත්‍යයක් පසුගිය දවසක අපට වාර්තා වුණා. ඒ පාරින්න බලුපටව් දෙන්නේ ගෙදර අරන් ගිහිල්ලා ඇති කරලා. ඒ බලුපටියක් නිසා වැලිවේරිය විලිඹුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 14ක් වූ හංසනී ඔල්කා ජයවීර දියණියට තම ජීවිතෙන්
සමුකන්න සිද්ධ වුණා. බලාගත්තා. ඔබ සතුන්ට ආදරය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ සතුන්ගෙන් බෝ වෙන ජලබීතිකා රෝගය නිසා ඔබට ඔබේ ජීවිතෙන් වන්දික වන සිද්ධ වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ජලබීතිකා රෝගය කියලා කියන්නේ සුනකයන් ඇතුළු වෝම් බ්ලඩඩ් සතුන්ට හැදෙන වෛරස් රෝගයක්. මේ මාරාන්තික රෝගයක්. මීට අමතරව ගෙදර ඇති කරන ලබන හාවුන්, හැම්ස්ටර් කියන සතුන්ට බෝ වෙන්න පුළුවන්. වාතයෙන් හෝ ස්පර්ශයෙන්ම රෝගේ බෝ වෙන්නේ නැහැ. මේ සඳහා අනිවාර්යයෙන්ම ආසාදිත සතෙකු විසින් සපකෑමක් හෝ කෙළ ශරීරයේ තුවාලයක වගේ ගෑවෙන්න ඕනේ. ආසාදනය වූ මොහොතේම රෝග ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. ඒ සඳහා සමහර විට දවස් 3-4ක කාලයක් සමහර ලාට දවස් 7-8ක කාලයක් බොහොම කලාතුරකින් මාස 6-7ක කාලයක් ගත වෙන්න පුළුවන්. සතාගේ මුලින්ම කෑම රුචිය අඩු වෙගෙන යනවා. වතුර බීමේ හැකියාව පවතින අතරේ දවස් 3-4ක් වගේ යනකොට ඒකත් අඩපණ වෙලා යනවා. එම අවස්ථාවේ සිට සතා ක්‍රමක්‍රමයෙන් දුර්වල වීගෙන යනවා. ඒකට අපිට දකින්න පුළුවන් සතාගේ යටහණුව ක්‍රමයෙන් අඩපණ වීම සමග දිව එළියට එන ස්වභාවයක් දකින්න පුළුවන්. දිවතර පැත්තට වැටලා තියෙනවා. සතාගේ කෙළ පැත්තට බේරෙනවා. අපි දවස් 4-5ක් විතර යනකොට අපිට දකින්න පුළුවන් සතාගේ කළු ඉන්ද්‍රියාව ලොකු වෙලා වගේ පේනවා. එහෙ කළු ඉන්ද්‍රියාව වටේදී සුදු පාට කොටස රතු පාට වෙන්න පුළුවන්. එහ ගිලිනුවක් ස්වභාවයක් වෙන්න. ඒකට පොඩි උස ගැනීමකින් පවා අධික ලෙස කෝපවත් වෙලා හපන්න පටන් ගන්න බලනවා. තව සතියක් වගේ යනකොට අපිට වෙනු මේ සතාගේ ස්නාතුදේ තවත් දුර්වල වීගෙන යනකොට සතාගේ පිටිපස්ස ගාත් ක්‍රමයෙන් අඩපණ වෙලා සම්පූර්ණයෙන් නැගිනීමට අපහසුත්වයටපත් වෙලා සතු මිය යනවා. ප්‍රථම ඔබ ඔබගේ තුවාලය ඒ සපාගා ස්ථානයේ හොඳින් සබන්ගා විනාඩි 10ක් විතර වගේ ගලා යන වතුරෙන් සේදිය යුතුයි. බොහොම පිරිසිදු රෙදි කඩකින් නික තුවාලය ආවරණය කළා. ළඟම ඉන්න රෝහලට ගිහිල්ලා අදාළ සත්‍ය කරුණු එම වෛද්‍යතුමාට දැනුවත් කළ යුතුයි. අපිට සති දෙකකට වැඩි නම් ජලබීතිකාව සඳහා එන්නත් ලබා දෙන්න පුළුවන්. ඔබට එම එන්න සම්බන්ධ කිසිසේත්ම පසුතැවිලි වීමට හෝ බය වීමට උමනාවක් නැහැ. ඔබට එන්නත් දීමෙන් පසු සති දෙකකට පසු සතාගේ එම ජලබීතිකාවට එරෙහිව හොඳ ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වෙනවා. ඇත්තටම මෙම සතු පාරට දාලා තියෙන්නේ අපිමනේ. ඇත්තටම මෙම සතේ ගෙදරට ගේන්න කියලා අපි බය වෙතු නැහැ. ඔවුන්ටත් ඇත්තටම නිවහනක් ලබා දීම ඔවුන්ට කරන ලොකු සේවාවක්. ඔබ සුරතසනෙකු ගෙදර ගෙනියන්න. ඒ ගෙනීමට පෙර ළඟම සිටින පශු වෛද්‍ය දොස්තර මහතා හමු වෙලා ජලබීතිකාවට අදාළ එන්නත ලබා ගන්න. ඊට පස්සේ ඔබ කැමැති පරිදි ඔබගේ සුරතලෙක් බවට පත් කරගන්න පුළුවන්. අපි මේ ඔබට කියන්නේ මේ සතුන්ට ආදරය කරන්න හොරතල් කරන්න එපා කියලා නෙවෙයි. පාරින්න සතෙක්ට කෑම ටිකක් දුන්නට ගෙදර අරන් ගියාට හුරතල් කරාට කමක් නැහැ. අසරණ සතෙක්ට ජීවිතයක් දෙනවා කියලා කියන්නේ මේ මනුෂ්‍ය ආත්මය තුල ඔබ කරගන්න මහ පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මය ඔබ හොඳ හිතින් කරන්න. හැබැයි ඔබ සහ ඔබේ ආදරණියන් ආරක්ෂා කර ගැනීමට ඒ අවශ්‍ය කටයුතු ඒ ආකාරයෙන්ම කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. සමගින් රාත්‍රිය 10 ස්වාධීන ප්‍රවෘත්ති මින් නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.